අපි අද එකතු වෙලා ඉන්නේ එපිසෝඩ් 1 එකෙන් කොහමද අපේ දවසේ ගාන හොයාගෙන ගේම් එක නවත්තන්නේ කියන එක බලන්න. අද කෙටියෙන්ම මම කිව්වොත් මම අද ප්ලේස් කරන්න යන්නේ කළු සහ රතු. ඉතින් මම ඉස්සල්ලාම මේ විදිහට කළු අංකවලට මේ විදිහට අපේ ඔට්ටුව තබනවා. ඔගොල්ලන්ට පේනවා මේ මැද තියෙන 8-11 වගේ තියෙන තැන් වලට මම දාන්නේ ස්ප්ලිට් එකක්. මොකද එතන කළු අංක දෙකක් ජෝඩි වෙලා තියෙන නිසා. තනියෙන් තියෙන කළු අංක වලට මම තනි තනියෙන් ගහනවා. මෙන්න මේ විදිහට ජෝඩි වෙලා තියෙන ඒවාට මම ස්ප්ලිට් එකක් තමයි තියන්නේ. මෙන්න මේ විදිහට දාලා ඔගොල්ලන්ට පුළුවන් ෆේවරිට් එකේ සේව් කරගන්න. හලෝ එවරිවන්. ටුඩේ ඇම් ගොන්න ප්ලේ red and black so we will place direct numbers we will place your bets on direct numbers not on red and black as you play earlier we are going to bet as a new strategy we'll place the bets on straight numbers so make it save like this in favorites so it's easy to place your bets when the time comes ඉතින් අපි අද බලමු කොහොම වෙයිද කියලා. හරි පළවෙනි එක අපිට ලොස්ට් එකක් ගියා. මෙතන මූලික කරුණ වෙන්න ඕන ඔගොල්ලෝ දැනගන්න ඕන ඊළඟට එන්නේ කළුද රතුද. ඉතින් ඒක දැනගන්න කොහොමද කියන එකත් ඔයගොල්ලන්ට එකපාරම ඔළුවට එයි. අපි කොහොමද ඒක දන්නේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට මම ගහන විදිය පේනවා. එක දිගට කළු අංක ටිකක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මැද්දෙන් රතු අංක එකක් දෙකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ওই විදිහට යද්දී එක දිගට කළු අංක ටිකක් ගියා කියන්නේ ආයෙ කළු යන්න පුළුවන්. ඉතින් ඒකයි මම කළු ફોકસ කරන්නේ මේ ටයිම් එකට. ඉතින් බලමු කොහොම වෙයිද කියලා. හරි එතන අපිට ස්ප්ලිට් එකෙන් තමයි වින් එක ආවේ. හැබැයි අපේ කලින් ලොස්ට් එක කව වුන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් ආයෙ ඒ විදිහටම බෙට් එක ප්ලේස් කරනවා. අපි බලමු මේ විදිහට ගේම් එක ගහන යන්න. මෙතන මගේ මේන් ටාගට් එක කළු පාට තනි අංකයකට වින්නක් එන එක. ඒක තමයි අපේ මේන් ටාගට් එක වෙන්න ඕන. ඊට අමතරව ස්ප්ලිට් එකක් දින්න කියන එක පැරදුමක් හැටියට ගන්න එපා. මොකද ඔයගොල්ලෝ අනිවාර්යෙන් ස්ටොප් ලොස් එකක් තියෙන්න ඕන. You have to have a stop loss. Like if you put 5000 rupees, you have to make a stop loss at 3000 rupees. So make sure to do that. As you see, you saw that we won that one. අපි එක දින්න අපි ආයෙ ඒ විදිහට ප්ලේස් කරන්න ඕන. My target was to make 2000 rupees or 1000 rupees also enough for me. I will do my best to make 2000 rupees and once I made it, I will stop playing. I will not going to continue the play. So make sure to have a stop loss and play responsibly. Okay, එතන අපිට ආය ස්ප්ලිට් එකක් ඇවිල්ලා win කරා. එතන අපි දැන් මෙතන මම දාගෙන ආවේ 7000 ඉඳා එතන රුපියල් 400 ගානක profit එකක තමයි මම ඉන්නේ. දැන් මට බලමු. දැන් ආයෙ මම විදියට ප්ලේස් කරනවා. මට හිතෙනවා කළු අංකයක් යයි කියලා. ඒ නිසා තමයි මම ප්ලේස් කරේ. ඉතින් ඔයගොල්ලොන්ගේ ස්ටොප් ලොස් එක සහ ඔයගොල්ලොන්ගේ වින් එකත් ඔයගොල්ලෝ ලිමිට් කරගන්න ඕන. වින් එක ආපුවම එතන අපිට වින් එකක් ආවා තනි නම්බර් එකකට හම්බෙලා. එතන 20ක් ආවා. දැන් අපේ බැලන්ස් එක ටික ටික අප් වෙනවා. ඉතින් හැම වෙලේම බලන්න ඔයගොල්ලෝ සෙල්ලම් කරනකොට මේ තප්පර 20 අන්තිම තප්පර 5 වගේ බෙට් එක ප්ලේස් කරන්න. මොකද ඒක ඔයගොල්ලන්ට ප්ලස් පොයින්ට් එකක් වෙයි කියලා මං හිතනවා. දැන් ඒ විදිහටම මේ විදිහට රතු අංක වලටත් ගහලා සේව් කරලා තියාගන්න අනිවාර්යෙන්. දැන් ඊළඟට අපි රතු ඒවටත් සෙල්ලම් කරන්න යන්න නිසා ඉතින් මේ විදිහට ගහලා ඒකත් සේව් කරලා තියාගන්න. You have to keep save this red colors also as well because as well as black because you are going to bet on black and red both.
so make sure to place red and black, keep it safe for your easy. So we'll see how we going to bet for the next round. So make sure if you are a new guy or if you are new player, do not try this in real wheel. You can play normal games. You can get it in App Store or a Play Store. You can download it and you can play. But do not try this one on real wheel with the real money. Please be responsible. දැන් මම ඔන්න රතු පාටට ගැහුවා, බලමු කොහොම වෙයිද කියලා. මේ විදිහට ගහලා ඕගොල්ලොන්ගේ දවසේ මුදල කව වුණාම එතනත් අපිට වින්නක් ආවා. දවසේ ගාන කව කරන්න, ඒ කියන්නේ ඔයාගේ ටාගට් එකක් තියෙනවා. මම අද දවසට රුපියල් 1000ක් තමයි හොයන්නේ. ඒ 1000ක් හොයනවා නම් මේ විදියට මේ ප්ලේස් කරලා මේ විදියට කරලා ඔයගොල්ලෝ 1000ක් හොයාගත්තට පස්සේ එතනින් එහාට ආය කරන්න යන්න එපා. එච්චරයි. අපේ road to stop loss කියන එක ඔළුවේ මත තියාගන්න අනිවාර්යෙන්. මොකද අපි මේක කරන්නේ අපේ lost එක නැති කරලා අපි ගියපු lost එක ටිකක් හරි cover කරගන්න. ඉතින් මේ විදියට episode වලින් මම ඔයගොල්ලන්ට ගේන්නේ අන්න ඒ ඉවසීම හදලා ඔගොල්ලෝ මගෙත් එක්කම ඔගොල්ලෝ ගෙනියන්න. මොකද මගේ ගෲප් එක, අපේ ගෲප් එකේදී ගොඩක් කට්ටිය මට කතා කරලා කිව්වා කොහොම හරි දවසට ගාණක් උපයන්න ක්‍රමයක් හදලා දෙන්න. ඉතින් ඒ නිසා තමයි මම තීරණයක් ගත්තේ. ගොඩක් කට්ටිය ලොස්ට් වෙලා ඉන්න නිසා ඒගොල්ලෝ එක්කම මම යනවා කියලා හිතාගෙන තමයි මේක මම කරන්න පටන් ගත්තේ. As you see, we have to bet like this. So we'll see how we bet on next round. Now it's gone 10. So we have to look at the chart also when you are playing, because you have to check what are the hot areas, what are the hot colors. In this case, you have to check only what is the hot side of the red and black, red or black, which is the hot side. You have to follow that side. If it is if hot side is a red, so you have to follow up with the red side. So I have placed the bet on black, so I have won that bet. So we'll see how we play the next game. So always be responsible when you are playing this one. I am doing this one to stop loss. It means I am doing in future I'm going to do more episodes. So this is my first episode, so I will be doing more episodes to cover your loss. So be with me and check how we going to stop our loss and get a profit. So in that round also we have won. So our balance was gone up till the 8,882. I came here with 7,000 rupees, so my stop loss is 5,000. If I reach 5,000, more than 5,000, I will not go into bet. My stop loss is 5,000 rupees only. Below that I will not go into bet. So let's see how the rounds are going. Let's try the red. Always remember you have to bet on last 5 seconds, so it's good for you. Make sure once you reach your target, do not bet or do not play again. Make sure to leave the table as soon as possible. 19, we have won the round. Okay, very good. So now my balance was 8,900. It means I have
get the profit 1900 rupees. So for today actually I was target 9000 rupees. It means 2000 rupees profit. So I'll be continue this one. I will not go and withdraw this money. I will be continue this one every week, weekly. I'm gonna withdraw this money, not every day, every weekly. මෙතන මම මගේ අද දවසේ ටාගට් එක රුපියල් 2000ක් තමයි. ඉතින් එතනින් එහාට මම ආය කරන්න යන්නේ නැහැ. මොකද ඒ එතන ටාගට් එක එනකම් මම මේ විදිහට වෙට් කරනවා. බලමු මේක මෙතන අපිට වින්නක් આવොත් මේකෙන් මගේ දවසේ ටාගට් එක මට කවර් කරගන්න පුළුවන්. අපි බලමු ඉදිරියට කොහොම වෙයිද කියලා. මගෙත් එක එකතු වෙලා ඉන්න මම ඉස්සරහට තව තව හොඳ ඒවා දේවල් ගේනවා. එතන අපිට 0 එකක් ගියා. ඉස්සරහට මම හොඳ හොඳ දේවල්, يعني හොඳ හොඳ ක්‍රම හොයාගෙන, يعني මගේ ළඟ තියෙන ක්‍රමත් මම ඔයගොල්ලන්ට දීලා මේක අපි වැඩේ කරගෙන යන් එපිසෝඩ්ස් ටික ඉවර වෙද්දී ඔයගොල්ලෝ හොඳ ප්‍රොෆිට් එකක් අරගෙන ඉඳී කියලා මම හිතනවා. මගෙත් එක එකතු වෙලා ඉන්න නංගිලා මල්ලිලාට අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට උදව් කරන්න තමයි ආයේ. මට කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ ඔයගොල්ලන්ට උදව් කරා කියලා. ඔයගොල්ලෝ ඒක හොඳටම දන්නවා. මගෙත් එක්ක ඉන්න කට්ටිය, මගේ අපේ ගෲප් එකේ ඉන්න කට්ටිය ඒක හොඳටම දන්නවා. ඉතින් ඔයගොල්ලොත් එක්ක මට මේක ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එක වීඩියෝ එකක් දෙකක් දැක්කා කියලා මේ අනේ මේක වැඩක් නැහැ මෙහෙමයි කියලා ඒක එහෙම හිතන කට්ටියට කිසි මට කිසිම ප්‍රශ්නයක් නැහැ නොබැලුවාට. මොකද මට එක්කෙනෙක් දෙන්නෙක් හරි මගෙත් එක්ක මේ විදිහට සෙල්ලම් කරන්න හිටියානම් මට ඒ හොඳටම ඇති. එක්කෙනෙක් දෙන්නෙක් ගොඩ දැම්මත් ඒ ටිකම හොඳටම ඇති. මට සතුටු වෙන්න ඇත්තටම මම YouTube channel එකක් කරනවා තමයි. ඉතින් මම YouTube channel එක කරන්න පටන් ගත්තේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන නිසා. නැත්තම් මටත් දවසට කීයක් හරි හොයාගෙන මටත් පාඩුවේ පැත්තට වෙලා ඉන්න පුළුවන්. එහෙම නෙමෙයි මම වැඩියෙන්ම මේක ඔයගොල්ලොත් එක්ක බෙදාගෙන කරන්න හැදුවේ ගොඩක් වංචා වෙනවා කියලා මට ආරංචි වුණා සහ මම දැක්කා. ඉතින් ඒ වගේ වංචා වලට අහු වෙන්නේ මොකටද? අපිට තනියෙන් නැගිටින්න පුළුවන්කම තියෙද්දි සමහර මල්ලිලා නංගිලා තනියෙන් ඒවට අහු වෙනවා. අහු වෙලා තමන්ගේ සල්ලි නාස්ති කරගන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ නිකන් කියලා දෙන්න පුළුවන් එක ඇයි එහෙම වෙන්නේ කියන එක පෙන්වන්න තමයි මම මේක පටන් ගත්තේ. බලමු ඉස්සරහට අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ හැමෝම බය නැතුව රුලට් ගහන දවසක් එනවා. ඒ නිසා මේ විදිහට ශ්‍රී ලංකාවේ හැමෝම කියන්නේ හැමෝම නෙමෙයි, මේ දේවල් වලට යොමු වෙලා ඉන්න කට්ටියට මම කියන්නේ. මම කියන්නේ ශ්‍රී ලංකාවේ හැමෝම ගහන්න ඕන කියන එක වැරදියට හිතන්න එපා. අලුතෙන් ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන්, අලුතෙන් මගෙන් මේක ඉගෙන ගන්න ඕන, අනේ මට උගන්නන්න කියන කාටවත් මම රිප්ලයි එකක්වත් දාන්නේ නැහැ. මොකද මට ඒගොල්ලොන්ව මේකට ගන්න උවමනාවක් නැහැ. ඒගොල්ලෝ අනේ මල්ලිලා ඔගොල්ලෝ වෙන දෙයක්කට පුරුදු වෙලා ජීවිතේ ගොඩ ගන්න බලන්න මේකට එන්නේ නැතුව. මොකද මේක ගහලා දිනන්න ලේසි නැහැ. මේක ඇවිල්ලා අවුරුදු 400කටත් වඩා පරණ ගේම් එකක්. ඉතින් මේක පරද්දන්න දැන් තාක්ෂණයේ දියුණුවත් සමග අපිට මේක කොහොමඩවත් පරද්දන්න බෑ. හැබැයි අපිට මේකෙන් යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම තියෙන නිසා තමයි මම මේ විදිහට වීඩියෝස් කරන්නේ. නැත්තම් මේක කරන්න බැරි වැඩක් නම් මම කවදාවත් මේක වීඩියෝ වලින් ඔයගොල්ලන්ට පෙන්නලා ඔයගොල්ලන්ව මේවා මොනවාද මේකට යොමු කරන්න හදනවා නෙමෙයි. ඉතින් please be responsible. If you are new, please do not try this. Be away from this, please. ඉතින් ඒකයි මම කියන්නේ. මේක මම
දැනට මේක ප්ලේ කරන කීයක් හරි ලොස්ට්ලා ඉන්න කෙනෙක්ට උදව්වකට ස්ට්‍රැටජි ටිකක් පෙන්නලා ගේමක් ගහන්න තමයි මම මේ ටික කරන්නේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. දැන් ඔයගොල්ලෝ දැක්කා අපි රවුන්ඩ්ස් කීපයක් ලොස්ට් වුණා. මම කතා කර කර වෙට් එක ප්ලේස් කරාට මට ඔයගොල්ලන්ට ඒ දේ කියන්න ඕන වුණා. ඒකයි මම මේ ටික ඔයගොල්ලන්ට කිව්වේ. අපි බලමු මේක කොහොම හරි අප් කරන්න. දැන් ඕගොල්ලෝ ගහන වෙලාවට අනිවාර්යෙන් හොඳට අවධානයෙන් ගහන්න ඕන. මොකද මම වීඩියෝ එකක් කරන්නේ මගේ තියෙන හිතේ තියෙන දේවල් ටිකත් ඕගොල්ලන්ට කියන්න ඕන නිසා. මොකද ප්ලේ කරන්න නැතුව වීඩියෝ එකක් කරලා මට මගේ හිතේ තියෙන දේවල් කිව්වට වැඩක් නැහැ. ඕගොල්ලන්ට බෝරින් වෙනවා. ඉතින් මගේ සමා වෙන්න ඕන අවට සද්ද ඇහෙනවා නම් මම වීඩියෝ කරන්නේ එළියේ ඉඳලා. ඔකේ එතනත් අපිට ලොස්ට් එකක් ගියේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ලොස්ට් යන එකක් දකින්න ඕන. මොකද නැත්නම් වින් යන වීඩියෝස් විතරක් අරගෙන දාලා කිසි තේරුමක් නැහැ. ඔයගොල්ලෝ නිකන් ලොස්ට් වෙනවා විතරයි. ඒ නිසා ලොස්ට් යන එකත් ඔයගොල්ලෝ බලන්න ඕන. ඔයගොල්ලෝ දැනගන්න ඕන මේකේ තියෙන අවදානම මොකද්ද කියන එක. අවදානමක් අරගෙන අපි දිනන්නේ කොහොමද කියන එක තමයි මම මෙතනින් ඔයගොල්ලන්ට පෙන්නන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් මගේ බැලන්ස් එක 7000 තිබ්බේක දැන් ආය 6000 වෙලා තියෙනවා. ඕකේ එතන අපිට වින්න කාවා. අපේ බැලන්ස් එක ආය තිබ්බ ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන් ආවා. අපි බලමු කොහොම හරි මගේ ටාගට් එකට යන්න පුළුවන්ද කියන එක තමයි මම බලන්නේ කොහොම හරි. මට ටාගට් එකට යන්නම බැරි වුණොත් මම මේ තියෙන ගාන අරගෙන මම නවත්තනවා. දැන් අපි වෙන්න කාපු නිසා අපේ බේස් බෙට් එකෙන් යන්න ඕන රුපියල් 260. So be with me. I will be doing more episodes and I will teach you the good way, best ways how to play a roulette. So be with me if you are in abroad. Abroad means if you are living in another country like India, Bangladesh. So you can also join with me. That's why I'm translate this one in English also, because if I speak only my language you cannot understand. So many people requested me to do this sessions in English language also, so that's why I started to do it. So maybe my English is not good, so try to understand it. I'm doing my best to give something for you. 34. Yeah, there was a win. Now you can see here still my balance is 8000. So I'm trying to do 9000. That is my target today, 2000 rupees profit. So once I reach this target, I will stop this game. I will never play again. So if you are playing this red and black strategy to direct numbers, you have to wait for the trigger point. Like you cannot bet on every rounds. You have to wait for some times for the trigger point. So like if you saw like here, now there was so many red numbers and there is only two black numbers. So once hit again one black number, so you can bet on the next round it will be black. So after black number hits, you can put next round also there will be black. But I have placed here next will be black number. So you can't do this one. You have to wait until there is a black number. So even this one is I'm lost, so no problem, because I'm still in profit. So no worries. Let's see how we can do it. So I have patience. So let's see. I will place this one and I will make double it, and I put one chip on zero as well, because it's for my safe side. මම බිඳුවට එකක් තිබ්බේ, චිප්පක් තිබ්බේ, හදිසි හරි යන්න පුළුවන් කියලා හිතන නිසා. ඕකේ, නම්බර් 5. එතනත් අපි
lost. On that also, we will be lost. No problem. I will be double up and let's go ahead. No problem. I just want to achieve my target today. That's it I want. And my stop loss is 5,000. Below 5,000, I will not going to bet. I will play again tomorrow. So make it yourself also same. Okay, 23. There will be again loss. No problem. I'll be gonna continue the same color. I was betting on black color, so I'll be double up. Let's see what's going on. මම දැගොල දැක්ක වට තුනක් මම ලොස් වුණා. ඉතින් ඒ වට තුන අතරතුර මම ඒක ඩබල් කරා. දැන් එක නම්බර එකට 80 ගානේ වැඩිලා තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. මගේ ස්ටොප් ලොස් එක රුපියල් 5000. 5000න් අඩුවට මම ආයෙ බෙට් කරන්නේ නැහැ. 31. ඔකේ. එතන අපිට වින්නක් ආවේ. හැබැයි ස්ප්ලිට් බෙට් එකකින් තමයි ආවේ. ඒත් මම ඒක සතුටින් බාර ගන්නවා. මොකද මට වින්නක් ආවේ. මම ආයෙ එතන ඩබල් කරනවා. බින්දුවට චිප් එක ගානේ තියෙනවා. බලමු අපේ ටාගට් එකට යන්න පුළුවන්ද කියලා. ඉතින් ඕගොල්ලොත් මගෙත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්න. ඕගොල්ලොත් මේ විදිහට කරලා අනිවාර්යෙන් සමා වෙන්න ඕන. සද්ද ඇහෙනවා නම් ඕගොල්ලොත් Excel sheet එකක හරි කොලේක හරි ඕගොල්ලොන්ගේ win එක loss එක කොච්චරක් ඔයා lost වුණාද කොච්චරක් ඔයා win වුණාද ඔයා දාගෙන ආවේ කොච්චර ප්‍රමාණයක් මුදලක්ද ඒ ඔක්කොම ඔයගොල්ලෝ සටහන් කරලා තියාගන්න ඕන අනිවාර්යෙන් මොකද එපිසෝඩ්ස් ටික ඉවර වෙද්දී අපි ඔක්කොම ගණන් බලලා හදන්න ඕන නිසා so I am going to double up and I have put 60 rupees on number 9 because I feel that number 9 will hit if the red number not hits okay number 10 it was a split so no worries still my balance was low I'm gonna play again let's see till I reach my target double up let's see බලමු කොහම වෙයිද කියලා තාම මම යන්නේ කළු අංකවල ඔයගොල්ලෝ දැක්කා මෙතන ටිකක් කළු අංක sorry රතු අංක 4කට 5කට මම අහුවලා lost වුණා හැබැයි මම මගේ stop loss එක 5000 තියන් හිටියේ 5000න් අඩුවට මම යන්නේ නැහැ okay nice the balance came up till the 8000 rupees So let's see I can achieve my target or no. I will do it. But if you have even 500,000 rupees profit, please stop it. Do not play again. ඔගොල්ලෝ රුපියල් 500,000ක් හොයාගත්ත නම් ආය එක දිගට සෙල්ලම් කරන්න යන්න එපා. ඔගොල්ලෝ ටාගට් එක 500,000 නම් එතනින් එහාට නවත්තන්න. මොකද අපිට දිගටම මේ වීල් එක දිගටම කැරකෙනවා සහ අපිට ඕන තරම් දවස් තියෙනවා මේක සෙල්ලම් කරන්න. මං කියන්නේ සාමාන්‍ය ගානක් දිනුවා නම් එතනින් හර නවත්තන්න ඊළඟ දවසේ අපි වෙන ක්‍රමයක් යොදාගෙන ඊළඟ දවසේ ගාන උපයමු. දැන් ආයේ මම දානවා කළු එකට මම ටිකක් වැඩි කරලා දානවා මොකද එක දිගට මට ගහන්න අවශ්‍ය නැහැ. ටග් ගාලා මම මගේ ටාගට් එකට යන්න පුළුවන් නම් වින්නක් ගත්තා නවත්තන්න තමයි මට අවශ්‍ය. දැන් බලමු අපිට වින්නක් ඒවිද කියලා මේක ආවෙ නැත්නම් අපි නවත්තමු මොකද මේ ගාන ඇති අතරම කිව්වොත් ඔකේ 29 එතන අපිට වින්නක් ආවා බලමු මට හිතෙනවා තවත් පුළුවන් වෙයි කියලා අපි බලමු තව එකක් දෙකක් කරන්න කොහොමද එක දිගටම අපි මේකේ රැඳිලා හිටියොත් අන්තිමේදී අවසානයේදී වෙන්නේ
අපි පැරදෙන එක විතරයි. මොකද මේ කියන පැටර්න්ස් වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක ගැන අවධානයෙන් අපිට වින්න අධ්‍යයක් රක්ගාලා ආවනම් එතනින් ආර නවත්තලා ඉන්න ඕන. ඕකේ, නම්බර් 6. එතන අපිට ආයෙ වින්නක් ආවා. අපේ ටාගට් එක අපි අචීව් කරා. ඉතින් මේ විදිහට ඕගොල්ලොත් කරයි කියලා මම හිතනවා. කරුණාකරලා ලොස්ට් වෙනවා නම් එක දිගට මේක කරන්න යන්න එපා. අනිවාර්යෙන් මගෙන් හෝ රුලෙට් පිළිබඳ දන්න කෙනෙක්ගෙන් ඇඩ්වයිස්ක් අරගෙන ප්ලේ කරන්න. ඔයගොල්ලෝ දැක්කා අපේ බැලන්ස් එක පියන 9000 දක්වා අපි අප් කරා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.